1992 11 26 ජාතියන්තර සම්මුතියක් තිබෙනවා බාසල් සම්මුතිය කියලා අපි ඒක කියන්නේ බාසල් සම්මුතිය කියලා හඳුන්වන්නේ 1989 3 වෙනි මාසේ 22 මේක පිළිබඳ ලෝකේ කතා වෙලා රටවල් 53ක් එකට එකතු වෙලා හදා ගන්නවා බාසල් කියන සම්මුතිය එහි පැහැදිලිව සඳහන් වෙනවා අපද්‍රව්‍ය අන්තරකාරී අපද්‍රව්‍ය මේ ලෝකේ රටවල් 188ක් ඒකට අස්සම් කරලා තිබෙනවා අපි 1992 එකට අස්සම් කරනවා ඒ අන්තරාකාරී අපද්‍රව්‍ය කොහොමද බැහැර කරන්න කියන පිළිබඳව අපි සම්මුතියට කියලා අපි එකඟ වෙලා තිනවා. එතකොට බාසල් සම්මුතිය තිබෙනවා පැහැදිලිව මලමිනියක් කියන්නේ සහ මේ කොවිඩ්ම වැරදුණු සහ එවැනි අන්තරායේව අන්තරායේ අපද්‍රව්‍ය කියලා. එතකොට දැන් අපි දන්නවා ව්‍යාධි අපද්‍රව්‍ය. එතකොට කිසියම් පුද්ගලයෙකුට මේ කොවිඩ් එන්න කලින් හරි කිසියම් පුද්ගලයෙකුගේ අතක් ඉවත් කරනවා නම් ශල්‍ය කර්මකින් ඒකට යම් කිසි විස බීජයක් ගිහිලා තියෙනවා නම් එතකොට ඒක අන්තරායේ අපද්‍රව්‍යයක්. ඒක බැහැර කළ යුතු ආකාරය සෞඛ්‍ය අංශ සහ අපේ පරිසර පනතේ සහ ගැසට් වල සඳහන්ව තිබෙනවා පැහැදිලිව. එතකොට අපි බැඳී සිටිනවා ඒවා බැහැර කරන ආකාරයට බැහැර කරන්න. ඉතින් ඒ නිසා අපිට මේක දඟලගෙන යන්න ඕන කාරණාවක් නෙමෙයි. අපි කොවිඩ් ඒ මරණ ඒ බූමදාන කරන්න පුළුවන්ද බැරිද කියන එක පිළිබඳව අපද්‍රව්‍ය කොහොමද කියන එක ඒක පැහැදිලිව අපේ නීතියේ තියෙනවා. අපි කියන්නේ පරිසර පනත 90 සහ බාසල් සම්මුතිය අපි එකඟ වූ පරිදි අපේ ඒ අන්තරාලි අපද්‍රව්‍ය අපි බැහැර කළ යුතුයි. එතකොට ඒ බැහැර කරන ආකාරය පිළිබඳව එහි සඳහන් පැහැදිලිව අපිට තීරණයකට එන්න පුළුවන්. එතකොට අපි දැන් ඔය මහින්ද අමරවීර මහත්තයා කියනවා මේක දාන්න පුළුවන් කොහෙද මේ මන්නාරම් දූපතට දාන්න පුළුවන් කියලා තලේ මන්නාරමට දාන්න පුළුවන් කියලා කියනවා. එතකොට මේ ගෙදර බල්ලා මැරුණා වගේ මහින්ද අමරවීර මහත්තයාට ගිහිල්ලා ඒක මේ වලක් කැපුවා වලලා මල් පැලයක් හිටුණා වගේ දාන්න බෑ. ඒකට පරිසර සත්‍යතා වාර්තා තියෙන්න ඕන. පක්ෂිතා ඒ පාරිසරික සත්‍යතා වාර්තා ගෙනැල්ලා ඒ පිළිබඳව ජනතාවගෙන් ප්‍රශ්න කරලා මේක කොච්චර මේ වතුරට කොච්චර සම්බන්ධ වෙනවද මේක වැලිපසක් දැන් අර මහාචාර්යවරු කියනවා. එහෙම දිනවල සත්‍යතා වාර්තාවක් ගෙනැල්ලා ඊට පස්සේ තමයි මේක මේ භූමදාන කරනවා කරන්න පුළුවන්. ඉතින් ඒකට මේ රටේ නීති තියෙනවා. ඒකින්ද ඒ නීති ඇත්තටම අපේ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහත්තයා අධිකරණ ඇමතිවරයා නොදන්නවා නෙවෙයි. ඒ හින්දා එතුමා ඒ නීති ඉතා හොඳින් දන්නවා. ඉතින් එතුමා ඒ නීති ආනුව මේක මේ අපද්‍රව්‍ය බැහැර කරන ආකාරය පරිසර නීති සඳහන් දිනගෙන දෙන්න බෑනේ කවුරුත්. ඉතින් ඒ හින්දා අපි මේ අවස්ථාවේදී ඒ නීතිය පිළිබඳව ටිකක් අර එක එකයි එක එක පැති වලින් අල්ලන් හින්දා අපි ඒ පිළිබඳව සමාජය දැනුවත් කරා. මෙන්න නීතියක් තියෙනවා බාසල් එකට අපි එකතු වෙලා තියෙනවා. එතකොට දැන් අපිට ආව ක්ලිනිකල් වේස්ට්. එතකොට වේස්ට්. එතකොට අපිට ආවේ දැන් සායනික අපද්‍රව්‍ය. ඇවිල්ලා මෙහෙට ගෙනලා අපි ඒක ආයෙ යව්වා. ඒ බාසල් සම්මුතියෙන්ද අපි යව්වේ. කිසියම් රටකින් මෙහෙට එවුවොත් ඒක යවන්න පුළුවන්. ස්පිතාලේ තියෙන හැම දෙයක්ම ඒවා. එතකොට ඒවා විනාශ කරන්න පුළුවන් ආකාරය පැහැදිලිව තිබෙනවා. එතකොට අර මෙහි මේවා තියෙනවා ඒ උෂ්ණත්වයක් තිබෙනවා. ඒ උෂ්ණත්වය අනුව තමයි ඒවා මෙහි ලංකාවේ අපද්‍රව්‍ය පුද්ගලික සමාගම් දෙකක් තිබෙනවා. උන් එහෙන් තමයි ඒක විනාශ කරන්නේ. හැබැයි මේකට මේ රසායනික නිසා මේ බොඩිස් දාන්න බෑ. මේ මලසිරුරු දෙක දාන්න බෑ. ඉතින් ඒ නිසා තමයි අංශක 1000කටදී මේක මේ දවන්නේ. ඉතින් එතකොට දැන් අපි කසිප්පු අල්ලනකොට ගප්සා මේ කරනකොට බලනවාද එයා හින්දුද එයා මේ මුස්ලිම්ද එයා මොකද එයාගේ ආගම එයා බෞද්ධද කියලා බලන්නේ නැහනේ අරන් ඇවිල්ලා කූඩුවට දානවා. ඉතින් ඒ වගේ දැන් මෙතන දුමක් ගැහුවොත් ඒක පරිසර විනාශයක්. එතකොට ඒකෙන් උස්ම ගන්න මටත් බෑ. මෙතන ඉස්ලාම් භක්තියකට එයාටත් බෑ. හින්දු භක්තියකට එයාටත් බෑ. කාටවත් බෑ ඒක කරන්න. ඉතින් එතකොට පරිසරයට තියෙන හානිය වෙන්නේ සමස්ත සමාජයට. මේ පුද්ගලයෙකුට කියලා නෙමෙයි දැන්. ඒක වලලලා මේ ලෝකෙට විනාශයක් වෙනවා නම් මෙරට විනාශයක් වෙනවා නම් ඒ විනාශය වෙන්නේ සිංහල බෞද්ධයන්ට විතරක් නෙමෙයි. කතෝලිකයන්ට ඒ ඉස්ලාම්මයට ඔක්කොම වෙනවා. ඉතින් ඒ හින්දා අපි කිව්වේ පැහැදිලිව මේ නීතිවල සඳහන් වෙනවා අන්තරායක අපද්‍රව්‍ය කොහොමද බැහැර කරන්න ඕන ඒ ආකාරයට ඒක බැහැර කරන්න කටයුතු කරන්න කියලා අපි මාධ්‍යම ප්‍රසාදයේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට අපි දැනුවත් වීමක් කරා රජය දැනුවත් කරන කියලා සෞඛ්‍යංශ නිර්දේශ ඉදිරිපත් කරනවා පමණයි සහ WHO එකට කියන්න බෑ ලෝක සෞඛ්‍ය සංවිධානය අපිට කියන්න බෑ මේ මලමිනි මෙහෙම වරලන්න කියලා කියන්න බෑ. ඒක යාලා කියන්නේ අපිට ඇපිල් එකක් ආව එහෙමයි කියලා. එහෙනම් මේ රටේ කවුද හරි ඇපිල් එකක් ගියෝ සමලිංගිකත්වය මේව කරන්න අපි මේ අසහනෙන් ඉන්නේ කියලා. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි ඒකත් දෙන නීතියක් කරන්න කියලා. හැබැයි නීතියක් අපේ නීතියක් තියෙනවනේ. එහෙනම් ඒ නීතිය අයින් කරන්න ඕනේ. ඉතින් ඒ හින්දා ලෝක සෞඛ්‍ය සංවිධානයට කියන්න බෑ කොහොමත්. මොකද ලෝක සෞඛ්‍ය ලෝක UN එක හරහා තමයි. ඒ කියන්නේ ලෝක මේ සංවිධානයේ එක්සත් ජාතික සංවිධානය තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයක් තියෙන්නේ සහ මේ කියන පරිසර බාසල් සම්මුතිය කරපු ඒ පරිසර සංවිධානයක් තියෙන එක යටතේ. එතකොට පරිසර සෞඛ්‍ය පැත්ත බලන එකනේ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය. පරිසරය පැත්ත බලන වෙනම සෞඛ්‍ය මේ පරිසර ආයතන අංශයක් තියෙනවා. ඒකෙන් තමයි බාසල් එක ගන්නේ. එතකොට ඒ බාසල් ගිවිසුම කඩ කරන්න කියලා WHO එකට කියන්න බෑ. ඒක වැරදි. ඒක සම්පූර්ණ වැරදි. ඉතින් ඒ හින්දා
දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයට පුළුවන් නම් UN එකේ තියෙන කොන්දේශයක් කරන එක වැරදි. එහෙනම් අපි ජාත්‍යන්තරටත් මේ පිළිබඳව දැනුවත් කරනවා. අපි මේ අවස්ථාවේ කියලා කිව්වේ කිසියම් ආකාරයකට අන්තරාකාරී අපද්‍රව්‍ය පරිසරයට අහිතකර ආකාරයට බලපෑමක් කරොත් අපි ඒ පිළිබඳව අපි කිව්වා මේ රජය දැනුවත් කරන්න එහෙම කරොත් අපි අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා. අපි ඒ සඳහා දැන් යන්න සූදානම් වෙලා තිබෙනවා. අපිට රජය කරනකම් ඉන්න අපිට බාධාවත් තියෙන එක්ක පළවෙනි මිනිහ වලලන්න ඕන. එහෙම නැත්නම් රජය තීරණයක් ගන්න ඕන එක කරන්න. එහෙම නැතුව අපිට අධිකරණයට යන්න බෑ. ඒ වගේම පරිසර නඩු තීන්දුව පැහැදිලිව සඳහන් වෙනවා මේ රටේ පසේ අයිතිය තියෙන්නේ පරිසරයේ අයිතිය තියෙන්නේ ජනතාවට මිසක් දේශපාලකයන්ට ඒ සඳහා තීරණ ගන්න බෑ කියලා පොස්ට්පෝට් නඩුවේදී පැහැදිලිවම අගවිනිසුරෝඩ ඇතුළු ඒ අය සඳහන් කරලා තියෙනවා. ඉතින් අපිට අයිතියක් තියෙන එක කරන්න. ඉතින් ඒ හින්දා ඒකන කටයුතු කරා මම හිතන්නේ මේ ඒවා අපි කතා කරගෙන දුන්නු අපේ සංසදියාව ජාතිය ආගම් ඒවා ගැටලුවක් ඇති වෙනවා මිසක් ඒක නෑ. අපි නීතිය තියෙනවා. මොකද්ද නීතිය හරි අපේ වැඩ කරමු. එහෙනම් නීති සංශෝධනය කරන්න. එතුමා ජනාධිපති නීතිඥයෙක් වන නිසා කීර්තිමත් නීතිඥයෙක් වන නිසා අපේ නඩුකාර සඳහා එතුමා පෙනී සිටින හින්දා අපි ඔහු දන්න නිසා ඔහු නීතිය පිළිබඳව දැන සිටිය යුතුයි. නීතිඥයෙක් සෑම දෙයක් කිව දැන සිටීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව ඔහු දැන සිටිය යුතුයි. ඔහුට කීර්තිමත් කනිෂ්ඨ නීතිඥවරු පිරිසක් සිටිනවා. ඉතින් එතකොට මම හිතන්නේ ඔහු දැනුවත් කොහොම වුණත් ඒ ඔහු ප්‍රකාශ කරන තර්කයත් එක්ක බැලුවොත් කෙල ටිකක් සහ කොහේ හරි ගෑවෙන ටිකක තියෙන්න පුළුවන් යකඩයක හරි කොහේ හරි ස්පර්ශයක තුල තිබෙන්න පුළුවන් පැය දෙකයි තුනයි හරි දවසයි තුනයි හතරයි හරි තියෙන්න පුළුවන් කියලා තමයි සෞඛ්‍යංශ කියන්නේ. අපි සෞඛ්‍ය විශාරදයෝ නෙවෙයි. නමුත් මනසිරුරක ඕනම කාලයක් තියෙන්න පුළුවන් කියලා කියන ඒ ඔහු කිව්ව තර්කෙට මම කියන්නේ මා දන්නේ නැහැ ඒක නිකුත් දෙන්නේ නැද්ද කියලා. කොහොම වුණත් කලිසබ්‍රි මහත්තයා මේ පිළිබඳව දන්නේ නැත්තම් අධිකරණ ඇමතිවරයා විදියට මට කියන්න අයිතියක් තියෙනවා. එතුමාට අපි එහෙනම් ලිඛිතව දන්වන්නම් මෙන්න රටේ නීතිය පරිසර නීතිය මේක සහ ඒක අපිට සංවාදයකට එන්න කියලා. මොකද පරිසර වේදින් අපිත් එක්ක ඉන්නවා. අපිට තොරතුරු සහ ඒ දැනුම ලබා දෙන පුද්ගලයෝ සිටිනවා. අපිත් මේ තොරතුරු බල්ලා කතා කරන්නේ. බාසල් සම්මුතිය පිළිබඳව අපි දැනගෙන කතා කරන්නේ. එතකොට තලේමන්නාරමේ පරිසර පිළිබඳව අපි දැනගෙන කතා කරන්නේ. එතකොට තලේමන්නාරමේ ගිහිල්ලා වල්ලන්න භූමි දාන කරනකොට කරන්න නිකම් බෑ. ඉතින් එතකොට මේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය අනුව තමයි දැන් අපි කියමු ඔක්කර ෆැක්ටරියක් පටන් ගන්නවා මෙතන රසායනික ඔවුන් පරිසර සාධකයක් ගන්නවා මේ අපි ලී මෝලක් දැම්මත් අපි ඒකට පරිසර සාධකයක් ගන්න ඕන. එතකොට මේ පරිසර සාධකයේ ගන්නකොට ඒ අවශ්‍ය දේවල් තියෙනවා නම් ඒ භූමි දාන කරාට ප්‍රශ්නයක් නැහැ. දැන් ඕනම තැනක ගිහිල්ලා පරිසරට හානියක් නැතුව භූමි දාන කරන්න පුළුවන් නම් අපේ නීතියක තියෙනවා නම් නීතිය ඒක නම් ඉතින් කාටවත් ප්‍රශ්නයක් නැහැ නේ දාන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ඒකෙන් හානියක් වෙනවා කියලා කියන එකනේ. ඉතින් ඒ හින්දා මම අලිසබ්‍රි මහත්තයාට මේ අවස්ථාවේදී ආරාධනා කරනවා යෝජනා කරනවා බාසල් සම්මුතිය පිළිබඳව සහ මේ කියන ඔය අප කියන පරිසර නීති සහ ගැසට් නීති පිළිබඳව ගැසට් පිළිබඳව නීතියක් තියෙනවානේ. ඒ පිළිබඳව අපි අනවබෝධකින් ඉන්නවනම් අපිවත් දැනුවත් කරන්න නීතිය මේකයි කියලා පැහැදිලිව කියන්න කියලා. මොකද අපි ඔය ප්‍රකාශන නිකුත් කළා දැන් දවස් 3ක් පමණ වෙනවා. අද වෙනකොටත් ඔහු ඒ පිළිබඳ ප්‍රකාශන නිකුත් කළා නැහැ. ඒකෙන් මම හිතන්නේ ඔහුට ගැටලුවක් නැතුව ඇති. මොකද ඔහුට ගැටලුවක් තිබුණා නම් ඔහු අභියෝග කරනවා. අභියෝග නෙවෙයි ඔහු ඔහු අධිකරණ ඇමති විදියට ප්‍රකාශන නිකුත් කරන්න පුළුවන් පරිසර පනතේක සඳහන් වෙලා නැහැ. මේවා සඳහන් වෙලා නැහැ කියලා අනිත් ඒවට පිළිතුරු දෙනවා. නමුත් අපේ ප්‍රකාශයට එතකම වැදගත් නැද්ද කියලා දන්නේ නැහැ. අපි කොහොම වුණත් එහෙම කරොත් අපි අධිකරණයේදී මේ ප්‍රශ්නය ගැටලුව විසඳා ගැනීම සඳහා කටයුතු කරනවා. ඒක බව තමයි අපි ප්‍රකාශ කරේ. ඉතාමත්ම පැහැදිලිව කියලා නැහැ ඝනාපද්‍රව්‍ය වෙනවේ අන්තරායක අපද්‍රව්‍ය පොලිතින් එහෙක වල්ලන්න කියලා නැහැ. ඒ බැහැර කරන ආකාරය තමයි ඒ සඳහන් වෙන්නේ. එතකොට පොලිතින් එකක දාලා හරි යකඩ එකක දාලා හරි පෙට්ටියක දාලා හරි දාන්නේ අපි ඒක තැම්පත් කරන පරිසරය. අපි උදාහරණ පරිසරය පිළිබඳ සක්‍යතා වාර්තාවක් අවශ්‍යයි. සක්‍යතා වාර්තාවකින් පසුව තමයි ඔය දාන කියන එකට දාලා මේක ගන්න. එතකොට සෞඛ්‍යංශ තීරණය කරනවා නම් මේක කරාට ප්‍රශ්නයක් නැහැ කියලා ඊගාව තියෙන පරිසර අමාත්‍යංශයට සහ පරිසර අයට. එතකොට පරිසර ප්‍රයය පිළිබඳව අර අපේ ගිවිසුම් සහ අපේ නීතියත් එක්ක බලයි මේක එහෙනම් සක්‍යතා වාර්තාවක් කරගෙන මේක මොකද ඔතන්නේ මේක කොහොමද මේක මේ අපිට මේ තැම්පත් කරන්න කියලා ඊගාව හොයන්න ඕන. ඉතින් එතකොට අපි මේ අවස්ථාවේ කරේ දැන් අපේ සංහිඳියාවට බාධාවක් වෙනවා නම් සහ ජාතිකත්වයට බාධාවක් වෙනවා නම් ජාති ආදර ප්‍රශ්න ජාතින් ගැතර ප්‍රශ්නයක් බවට පත් වෙනවා නම් මේක මේ සඳහා මේ පරිසර ගැටලුව මේක පිළිබඳව රජයේ මේ රජයේ සහ සමාජයේ ඒ අවධානය යොමු කිරීම තමයි අපි කරේ. ඉතින් අපි රටේ තීරණ පොදු තීරණයක් ගන්නවා නම් නීත්‍යානුකූලව අපි ඒකට එකඟයි. රජයේ කියන්නේ රජයට ඕන පුද්ගලයන්ට ඕන විදිහ නෙවෙයි සමස්ත ක්‍රමාවලිය තුළ නීති ආරාමුව තුළ තීරණයක් ගන්නව නම් අපි ඒකට එකඟයි. ඒක එක වෙනවනේ අපිට දැන් අද හෙට මරදාන ලොක්ඩවුන් කරන්න කිව්වහම අපි ඒකට එකඟයි. අපි ප්‍රවේශ විදිහට අපි එකඟයි. අපිට ඒක බෑ කියන්න බෑනේ. ඒ වගේම තමයි මලමිනි එහෙම මේ වෛරස් ආශ්‍රිතයෝ එහෙම වල්ලන්න කියනව නම් තැම්පත් කරන්න කියනව නම් භූමි දාන කරන්න කියනව නම් අපි ඒකට එකඟයි. ආදාහනය කරනකොට අපි ඒකටත් එකඟයි. ඉතින් ඒ හින්දා මම කියන්නේ මේ පොදුවේ මේ රටේ ජනතාවට මම කියන්නේ මේක ප්‍රශ්නයක් කරගතු යුතු නැහැ. අපේ නීතිය සඳහන් වෙනවා ඊට කලින් ඉඳලම මේක කොහොමද මේක කරන්න ඕන කියලා. ඉතින් එතකොට අපි කියන්නේ අන්තරායක අපදව්‍යයක් කියලා අපි කවුරුත් පිළිගන්නවා මේක.
ඒකින්ද මේ අන්තරායක අපදව්‍ය බැහැර කරන ක්‍රමවත් පිළිවල් නීතිය සඳහන් ක්‍රමවේදයක් තියෙනවා. ඒ හැටියට මේක අපි පරිසරයට අපි මේක උදාහරණ අපි මේ 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 කියේ ඔය කතා කරන පාර්ශවවල එක්කෙනෙක්වත් මෙරට ආදරේ නැතුව කතා කරනව නෙවෙයිනේ. එතකොට මේ දැන් මේ මේ මේන් ගන්න වාසිය සීළු ලංකාවේ සීළු ජාතින්ට තියෙනවනේ. ඉතින් ඒ හින්දා මේ තව පුද්ගලික ප්‍රශ්නයක් නෙවෙයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ ඒක හින්දා ඒක එහෙම කරන්නේ ආගමික වල ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක දැන් මේ ලෝක යන විදිහට ආගම වෙනස් කර ගැනීමත් හැකියාවක් ජනතාවට තියෙනව නැත්තම් සමහර අවස්ථාවල දැන් පාංශකූල නැතුව බෞද්ධෙක් මරනවා කියන එක ප්‍රශ්නයක් තියෙනවා නමුත් අපි ඊට වැඩි පින් රැස් කරමු මං කියන්නේ ඒකයි දැන් අපිට අවසාන අපිට පාංශකූල දෙන්න මර අපි අම්මයි තාත්තයි දෙකට අපි පාංශකූල දුන්නා නැතුව දැන් අපේ කවුරු හරි මරනොත් මම මරනොත් හෙට පාංශකූල දෙන්න නැතුව මැරෙන්න කියලා මං දන්නවනේ පාංශකූල දෙන්න නැතුව මම මැරෙන්න කියලා දන්නවා එතකොට මං කොහෙයිද කියලා දන්නේ නැහැ අපි දැන් ඉඳලා කුසල් රැස් කරමු අපිට දැන් කරන්න පුළුවන් දැන් අපි දැන් කරමු එතකොට අපිට පිටින් විතරයි නැති වෙන්නේ නැති. ඒ හින්දා මම දන්නේ අනිත් ආගම් වල කොහොමද තියෙන්නේ කියලා අපි යාලට ආරාධනා කරන්න අපි දැන් ඉඳලා අපි කුසල් කරමු. එතකොට අපිට එකක් නැති වෙනකොට අපිට තව එකක් එනවනේ. අපිට දකින දෙයින් අපි දැන් ජීවත් වෙනකොට කරන්න පුළුවන් දේවල්. මරුණාම කරන්න බැරි දේවල් කරලා වැඩක් නැහැ නේද? ඉතින් ඒ හින්දා අපිට ඒක අහිමි වෙනවා නම් මම නම් දැන් බලන්නේ දැන් මේ රටේ ඊගාව පාංශකූලියවත් දෙන්න හම්බෙන්නේ නැහැ අපිට පරම්පරාවේ යන පාංශකූලේ. ඒ හින්දා අපි දැම්ම නොපමාව පින් රැස් කරලා අපි යන තැනකට ඒ වැඩ ටික කරගමු කියන ආරාධනාව තමයි මම නම් කරන්නේ ජනතාවට.